සුබ දවසක් වේවා රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ. ඊයේ දවසේ අපි මෙනෙහි කරා දැන් මේ නිහඬවීමේ අවශ්‍යතාවය. ඔය එක්කෙනෙක් මගෙන් අහන්න පුළුවන් ෆාද කොහොමද ෆාද නිහඬ වෙන්නේ? හැබැයි නිහඬ වෙන්න නම් පළවෙනි දේ තමයි රත්තරන් අම්මේ තාත්ති පුතේ දුවේ නිහඬ වෙන්න කැමැත්තක් තියෙන්නට ඕනේ. ආසාවක් තියෙන්නට ඕනේ. දැන් නිහඬ වෙන්න ආසාවක් ඇති වුණොත් නිහඬ වෙන්න කැමැත්තක් ඇති වුණොත් නිහඬ වෙන තැන වැදගත් වෙනවා. කොතන ඉඳගෙනද නිහඬ වෙන්නට යන්නේ? ගේ ඇතුළේද ගෙයින් පිටද ගහක් යටද කොතනද මේ නිහඬියාවට ඔබත් මාත් ඇතුල් වෙන්නට යන්නේ? හැබැයි නිහඬ වෙන්න ඊට පස්සේ ඊළඟ කරුණත් වැදගත් වෙනවා. මොකද්ද? අපිට මේ මොහොතේදී ඇස් දෙක ඇරගෙන ඉන්නකොට ගොඩක් දේවල් පේන්න පටන් ගන්නවා. ඒ නිසා මොකද කරන්නට ඕනේ? ඒ සුළු මොහොතක් ඇස් දෙක වහගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර මේ ඇස් දෙක වහගත්තට පස්සේ ආයෙත් දැන් කන් දෙක විවර වෙලා. ඒ නිසා කන් දෙක විවර වෙලා තියෙන නිසා දැන් ඒ කන් දෙකෙන් ශබ්දය ඇහෙනවා. ඒ නිසා දැන් මොකද කරන්නට ඕනේ? කන් දෙකට තමාගේ ලබ්ඩබ් ශබ්දය හුරු කරගන්න අම්මේ තාත්ති පුතේ දුවේ මේ වගේ ඔබේ පල්ස් එක අල්ලගන්නට ඕනේ. පල්ස් අල්ලගන්නට ඕනේ. ඔබේ ස්පන්දනය අල්ලගන්නට ඕනේ. මේව අල්ලගෙන ලබ්ඩබ් 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 එකට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ශබ්දයට ඇහුම්කන් දෙන්න පටන් ගන්නවා ටික වෙලාවක. ඊට පස්සේ ඔබේ හද ගැස්ම ඔබට තේරෙනවා. ඔබේ ස්නායුවල වැඩ කරන ශක්ති ප්‍රමාණය, මාංශ පේශීන් වලට ඒ යන ශක්ති ප්‍රමාණය ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඒක පුදුම දෙයක්, කරලා බලන්නකෝ. එතන මේ ශබ්දය ඔබට, ඔබේ හදවතේ ශබ්දයට ඔබ හුරු වුණ ගමන් මොකද වෙන්නේ? රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඊට පස්සේ ආයෙත් ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් thought pattern එක, ඒ නිසා සිතුවිලි ගලාගෙන එනවා. දැන් මේ සිතුවිලිත් දැන් අපි පාලනය කරගන්න එපා. සිතුවිලි පාලනය කරගන්න අපි පාවිච්චි කරනවා නැවත වතාවක් මොකද්ද? හුස්ම. හුස්ම පාවිච්චි කරනවා. දැන් මොකද්ද මේ හුස්ම පාවිච්චි කරන්නේ? අවබෝධයෙන් යුතුව හුස්ම ගන්නවා, අවබෝධයෙන් යුතුව හුස්ම පිට කරනවා. අවබෝධයෙන් යුතුව හුස්ම ගන්නවා, අවබෝධයෙන් යුතුව හුස්ම පිට කරනවා. එතකොට මේ හුස්මත් එක්ක මේ මොහොතේදී ටික වෙලාවක් අවබෝධයෙන් ගන්න ඔබ ඊට පස්සේ අවබෝධයෙන් නැතිව සාමාන්‍ය විදියට හුස්ම ඉහළ පහළ ගන්නවා. ඊට පස්සේ ඔබට පුළුවන් වෙනවා උඩු සිතින් යටි සිතට එන්න. දැන් කොහොමද එන්නේ? ඔබ 10 ඉඳලා 1 වෙනකන් ගණන් කරලා බලන්න. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. මේ විදිහට පල්ලෙහැට එනකොට ඔබ දන්නේම නැතුව නිහඬියාවකට යනවා. ගැඹුරු නිහඬියාව තුළ මොකද වෙන්නේ? සෝල් ටු සෝල් රිලේෂන්ෂිප් එකක් ඇති වෙනවා. එදාට ඔබට දෙවියන් වහන්සේව දැනෙනවා. එදාට ඔබ වහන්සේ ඔබට දෙවියන් වහන්සේව හැඟෙනවා. එදාට ඔබට දෙවියන් වහන්සේව ඇහෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වචනේ සිදු වෙන්නට යනවා. මා නුඹගේ දෙවියන් වන බැවින් තැති නොගෙන සිටින්න. දෙමෙන්න දැන් ඉස්සලා කිව්වා බියවන්න එපා කියලා, දැන් කියනවා තැති ගන්න එපා කියලා. මොකද මම ඔබ සමග සිටිනවා. එනස කියනවා මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. එස රතනම් මේ තාත්ති පුතේ දුවේ ස්වාමින් වහන්සේ ඔබට මට දැන් උදව් කරන්නයි යන්නේ. ඔබව මම ශක්තිමත් කරන්නයි යන්නේ. එස මේ ශක්තිමත් කරලා උපකාර කරනකොට ඔබගේ නිහඬියාව තුළ ඔබට බියක් ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? ඔබ තුළ දැන් ඉන්නේ දෙවියන් වහන්සේ. එස දැන් නිහඬ වෙන්න දන්න ඔබ දෙවියන් වහන්සේගේ ආදරය තුළ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කිසිම දවසක බය වෙන්න එපා. මොකද උන්වහන්සේ කියනවා මේ විදිහට, මාගේ ජයහස්සයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගලවන්නෙමි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එහෙනම් අරත්‍රා නම් මේ තාත්ති පුතේ දුවේ වෙනි ලස්සන ජීවිත
අත්දැකීමකට යන්නට ඔබට කරන ඇරයුමයි මේ චෙසුපිහිටයි.